මං ඇත්තේ පුහුණුවීම් කටයුතු කරනවා අජිත් පේමකුමාර සහ රුසිරු චතුරංග. ඇත්තටම එය පේමකුමාර 400 මීටර්ස් වලින් උපරිම දක්ෂතාවයේ දක්වලා තියෙනවා 46.38 එකක්. මේ වගේ මේ තරඟයට සහභාගී වෙනකොට පරිසාධන මට්ටම තිබ්බේ එයා ළඟා වුණේ 46.58 එකකට. ඊට පස්සේ ඒ වගේම රුසිරු චතුරංග 148.1 එකක් දුවලා එයාගේ පර්සනල් බෙස්ට් දුවලා තමයි මේ තරඟාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තේ. දැන් දෙදෙනාම හොඳ මානසිකත්වයකත් ඉන්නවා. ඒ වගේම දැන් මේ දෙන්නා පුහුණු වීම කටයුතු වල හොඳට කරගෙන ගියා. ඒ වගේම මේ දෙන්නා ඉස්සෙල්ලා තරඟ ඉන්ටර්නැෂනල් තරඟාවලියට, ඒ කියන්නේ පුහුණු වීම කටයුතු කරන්න ඉස්සෙල්ලා වෙන පුහුණුකරුවෙක් යටතේ සිටි පුහුණු වීම කටයුතු කරලා තිබුණෙත් නැහැ. යුද හමුදාවට බැඳුනට පස්සේ යුද හමුදා සේවයෙන් පස්සේ මම එහෙම අරගෙන ට්‍රේනින් කටයුතු සිදු කරා. එතනින් පස්සේ තමයි මේ අජිත් ප්‍රේමකුමාර සහ රුතුරු චතුරංග ඉන්ටර්නැෂනල් මට්ටමට දක්වා ළඟා වුණේ. දැන් රුසිරු චතුරංග ඉතා හොඳ මානසිකත්වයක ඉන්නවා. ඒ කියන්නේ දැන් දෙවෙනි නැෂනල් ට්‍රයල් එකට ඒ වෙන්නකොට තිබ්බ දක්ෂතාවයට වඩා ඊට වැඩිය හොඳ දක්ෂතාවයක ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. මොකද දැන් පුහුණු වීම කටයුතු වල ට්‍රේනින් වල ටයිමින් එකයි, ඊට පස්සේ ඒ වගේම උපරිම මෙයාගේ අවශ්‍යතාවයේ තියෙන්නේ උපරිම දක්ෂතාවයට ළඟවීම. ඒ කියන්නේ හොඳම ටයිමින් එකක් දුවා ගැනීම තමයි අවශ්‍යතාවයේ තියෙන්නේ. එතම පදක්කමට ළඟා වෙන්න පුළුවන් කියන්නේ මෙයාගේ, මට අවශ්‍යතාවයේ තියෙන්නේ මෙයාගේ උපරිම දක්ෂතාවයට. මොකද නැගීන ක්‍රීඩකයෝ දෙන්නෙක් හැටියට මේ දෙන්න උපරිම දක්ෂතාවයට ළඟා වීම තමයි අවශ්‍යතාවයේ තියෙන්නේ. ඒ වගේම උපරිම දක්ෂතාවයට ළඟා වුණා කියන්නේ පදක්කම කරා යන්න පුළුවන් හැකියාවක් දී, ඒක අපි බලමු. නමුත් උපරිම හොඳ දක්ෂතාවය දක්වන්න බලාපොරොත්තු වෙනවා මේ දෙන්නම.